අනේ සමාජ මාධ්‍ය වල අසරණ මිනිස්සෙට ගහනවා ආ අසරණ මිනිස්සෙට අමුතු අමුතු වීඩියෝ දාගෙන බනිනවා මේ මේ ගැන තමයි කතා කරන්න හදන්නේ ආ මේ වීඩියෝ එක පටන් ගත්තෙද්දිම කියනවා මේ වීඩියෝ එක අවසන් වෙනකන් ඔයාගේ නිර්ණයක් දෙන්න එපා ඔයාගේ කමෙන්ට් එකක් දෙන්න එපා මේක අවසාන වෙනකන් බලන්න කියලා ඉල්ලීමක් කරනවා මොකද මේක ගැන කතා කරන්න ඕනේ අපි ඔක්කොටම කලින් මම මෙන්න මේ පැත්තේ දාන මෙන්න මේ වීඩියෝ එක මම මෙතනින් දාන්නම් ඒ වීඩියෝ එක බලලිමු මේ අයියේ ඔයා ඔය හැමතැනම අයියානේ ඔය හාල් වට්ට ගන්නෙ ආ අයියේ අයියේ මේ අයියේ ආ නෑ නෑ මේ බොරු කරන්නේ මෙයා දන්නවද හැමතැනම කලර් ලයිට්ස් වල මේ වගේ හලනවා ගිහිල්ලා හාල් මෙයා ගැන වීඩියෝස් හොඳට යනවා මේ මේ Facebook වලේම ඔයයි මේ ඔයා ඔය දේ කරන්නේ අයියානේ මෙයා හැමදාම මේ වගේ කල් ලයිට්ස් වල ගිහිල්ලා මේ වගේ හාල් බෑග් එකක් ගිහිල්ලා හලනවා දැන් මේ Facebook වල හැමතැනම මේක යනවා සර් හරිද හැමතැනම මෙයා ගිහිල්ලා ඔය වැඩේ කරනවා මිනිස්සුන්ගේ සල්ලි ගන්න ඔය වැඩේ කරලා තමයි දැන් මමත් මේ වීඩියෝ එකක් කරා මේ දාන්න අයියෝ ඔයගේ බොරු වැඩ කරන්න එපා අයියෝ දැන් මේ මාට් වෙලා තින්නේ ඔක හැමතැනම හරිද ඔයගේ ඕන තරම් වීඩියෝ ඔයාගේ ඕන තරම් වීඩියෝ තියන හැමතරම් මාට් වෙලා මේ කාටද මේ කියන්නේ අනේ මේ හාල් හැලිච්ච ආ මේ බයිසිකලෙන් ෆුඩ් සයිකලෙන් අමාරුවෙන් පැදගෙන ගිහිල්ලා හාල් හැලිච්ච අහිංසක මිනිස්සෙට මේ බනින්නේ ඒකත් නිකන් නෙමේ වීඩියෝ කරගෙන බනින්නේ ඉතින් මම බනින්න ඕනේ හින්දා මේ මිනිස්සෙ බනින්නේ මොකද අපේ හැමෝටම අසරණයන්ට පිහිට වෙනවා දැන් මේ මිනිස්සයා කරපු දේ සමහරු එක එක කතා කියනවා ඇත්තටම මේකේ තිත්ත ඇත්ත නොදෙන තමයි මේ හැමෝම කතා කරන්නේ ඉතින් මම හිතුවා මේ මේ හාල් මාමගේ පැටි කිරිය මේ හාල් මාමගේ තිත්ත ඇත්ත හොයාගන්න මේ තිත්ත ඇත්ත හොයාගෙන කතා කරන්නේ මේක ඇත්තටම මමත් දවසක් මේ මිනිස්සයාට සල්ලි දීලා තියෙනවා රුපියල් 2000ක මුදලක් මමත් මේ මිනිස්සයාට දුන්නා ඉතින් ඇත්තටම මේ මොකද පව් ගෙදරට බඩු ගන්නලු මේක කරන්නේ මේ හලන් එද්දී හැලනවා ඉතින් අපිටත් හිත හිත උණු වෙනා මේ මිනිස්සයා කියන කතන්දරවලට ඉතින් මේ අපිත් උදව් උපකාර කරලා තියෙනවා ඉතින් ඒ උදව් උපකාර කරපු උදවිය හැටියට අපි තුවන් ඕනනේ සමාජයේ ඉන්න මේ වගේ පට්ටපල් හොරු ගැන ආන් ඒකයි මේ වීඩියෝ එක කරන්න හේතුවේ ඒ හොරාගේ තිත් ඇත්ත හෙලි වෙලා තියෙන්නේ ඉතින් අපි සවිස්තරාත්මකව මේ ගැන කතා කරමු එහෙනම් ඉතින් ආයිබෝන් කියලා පිළිගන්නවා ටෝක් විත් ඇයිසිත YouTube channel එකට subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් දැම්ම subscribe ගන්න එතනින් එහා පැත්තේ තියෙන bell icon එක ඔබලා touch එකින් වීඩියෝ එකක් දාපු ගමන් බලන්න ටෝක් විත් ඇයිසිත බාධක බිද සත්‍ය සොයා හොඳයි දැන් මේ හාල් වට්ටගෙන මේ අසරණෙක් වගේ ඇක් කරන මේ මිනිස්සයාගේ කතාව හෙව්වට පස්සේ මේ මිනිස්සයා මාර මිනිස්සෙක් අපේ මිනිස්සුන්ගේ තියෙන සංවේදීත්වය උපයෝගී කරගෙන තමයි මෙයා මේ ගේම් එක ගහන්නේ මේ එක ගේම් එකක් විතරයි මේ වගේ පට්ටපල් හොරු මේ ලංකාව හතර වට ඉන්න එකින්ද මේ මම කලිනුත් වීඩියෝ එකක් දැම්මා කෝටිපති ගැහණියක් ගැන හිඟන්නියෙක් ගැන කෝටිපති හිඟන්නියෙක් ගැන මේ ඒකේ ද වර්ෂන් 2 එක මේක ඇවිල්ලා මොන මේ මිනිස්සය මොකද්ද මේ කරන්නේ හැම තැනම බොරැල්ලේදී මට සෙට් වුනේ බොරැල්ලේදී එතකොට බොරැල්ල කලර් ලයිට් එක ගාවා එතකොට කැලණිය කලර් ලයිට් එක ගාවා ඒ කියන්නේ ලංකාවේ පොඩ්ඩක් ජනාකීර්ණ මේ කොළඹවට තියෙන කලර් ලයිට්ස් ගාවට මේ මිනිස්සය යනවා ගිහින් ඉවර වෙලා මොකද්ද කරන්නේ හාල් බෑග් එක හිල් කරලා හාල් ටික හලා ගන්නවා හාල් ටික හලාගෙන ඉවර වෙලා එතකොට එතනින් යන මිනිස්සු ඒක දැක්ක ගමන් ඒ මිනිස්සයාගේ ඉන්න ඩයල් එකේ හැටියට හරි දුක හිතෙනවා අනේ පව් අහිංසක මිනිස්සෙක් ගෙදෙට්ට වෙන්නේ නැති කෑම ටික මේ හාල් ටික ගිනියන්නේ නැත්තේ අද මේ මිනිස්සයා කොහොමද කන්නේ අනේ මිනිස්සයා ඇත්තටම අසරණයි නේද කියලා අපේ රත්තරන් මිනිස්සුන්ගේ හදවත උණු වෙනවා හදවත උණු වුණාට පස්සේ මොකද කරන්නේ මේ මිනිස්සයාට උදව් කරනවා මේ මිනිස්සයන්ට සල්ලි දෙනවා ගොඩක් මිනිස්සු මේ මිනිස්සයාට උපකාර කරලා දෙනවා අපි මේ උපකාරයයි ඒ කරපු දේවල් ඔක්කොම පැත්තකින් තියලා බලමු මේ මිනිස්සයා මේ කරන සක්කිලි වැඩේ ගැන අපේ ගොවියා මේ කුඹුරට වැඳලා උදැල්ලට වැඳලා තමයි මේ හාල් ටික මේ කුඹුරෙන් ගන්නෙ ආ එතකොට ඒකට අදාළ විදියට ගරු කරලා මේ මිනිස්සයා සාමාන්‍ය මුදලකට කඩේට අල්ලවි කරනවා අල්ලවි කරලා එන ඒන සල්ලි වලින් තමයි ඒ ගොවි මහත්තයාගේ ළමයින්ට දරු පවුල් නඩත්තු කරන්න කන්න බොන්න දෙන්නේ එතකොට මේ පර බල්ලා මූ හිඟා ගෑවනන් ටිකක් ගිහිල්ලා මට සල්ලි නැහැ කියලා හිත හදාගන්න පුළුවන් මේ කාල කන්නිය මොකද්ද කරන්නේ මූ කරන්නේ තනි කර ඉවර ගිහිල් ඉවර වෙලා අර ගොවියා මේ දේවත්වයෙන් සලකලා ගෙන ආපු හාල් ටිකත් මූ බිමට හලලා දානවා එතකොට මේ හාල් ටික එතනම වේස්ට් ආ එතන මේ හාල් ටික වේස්ට් එතකොට හාල් වලට පළවෙනි පාර මූ නිගරු කරනවා
එතකොට දෙවනියට මූ කෙලින්නේ අර අහිංසක ගොවියට. ඒ මිනිස්සයා මේ දෑතේ සවියෙන් කුඹුරු කොටලා තමයි මේ දරුබවුර නඩත්තු කරන්නේ මේ සාධාරණ ගානකට හාල් අල්බිකල. එතකොට මේ සක්කිලිය මොකද කරන්නේ? මේ මිනිස්සුන්ටත් බඩේ පාරක් ගහනවා. මේ මිනිස්සුන්ටත් අවනම්බුවක් කරනවා. මූ හිඟා කරනවා. මේ ඒක පෙන්නලා අනුකම්පාව අරගෙන මූ සල්ලි ගන්නවා. ඒ කියන්නේ එතන සල්ලි ගත්තත් කමක් නැහැ. මූ මේ වංචාවන්නේ කරන්නේ. මූට ඕක මූට ගිහින් කටින් ඉල්ලන්න පුළුවන්. මූ ඒක නෙමෙයි මූ කරන්නේ තනිකර වෙනම ගේම් එකක් මූ කරන්නේ. මූට මට ආරංචි වුණා මගේ යාළුවෙක් මූට බොරැල්ලේදී. එතකොට ඒ බොරැල්ල කලලයිට් එක. එතකොට එතෙන්දී මූ ওই විදිහට හාල් ටික හලාගෙන මේ මිනිස්සයාට රුපියල් 5000ක් අතර දීලා මිනිස්සයාට ගෙදරට අවශ්‍ය බඩු ටිකත් ඔක්කොම ටික අරන් දීලා තමයි මේ මිනිස්සයාව යවලා දෙන්නේ. එතකොට ඒ වගේ මිනිස්ස ඒ වගේ රත්තරන් මිනිස්සුන්ට මූ මේ මොකද්ද කරන්නේ? මහා සක්කිලි වැඩනේ. ඒ මිනිස්සු අමාරුවෙන් හම්බ කරන්නේ. ඒ මිනිස්සුන්ට ඒ සල්ලි වල වටිනාකමක් තියෙන. ඒ මිනිස්සු මේ පින්තකා මේක කරන්නේ. මේ වගේ එවුන් හම්බුණාට පස්සේ මහපාරදී මේ වගේ පට්ටපල් හොරු ඒ මිනිස්සේ කායි පෙළවෙන්නේ නැහැ මිනිස්සෙට උදව් කරන්න. ඇත්තටම අසරණ වෙච්ච මිනිස්සෙටවත් උදව් කරන්නේ මේ මිනිස්සයා හිතන්නේ නැහැ. මොකද මේ වගේ සිදුවීම් හින්දා. ඒකෙන් හින්දා මේ ওই හාල් අලා ගන්න මාමට නම් ඇත්තටම මේ පිහිට වෙනව නම් කවුරු හරි මේ දෙපාරකට වඩා හිතන්න වෙනවා. මොකද මේ ඇත්තටම පිහිට වෙන්න අසරණ මිනිස්සු ගොඩක් ඉන්නවා. එදිනදා ජීවිතේදී අසරණ මිනිස්සු ඉන්නවා. ඒ අසරණ මිනිස්සුන්ට පිහිට වෙන්න. මේ වගේ පට්ටපල් හොරුන්ට පිහිට වෙන්න එපා. එතකොට ඊළඟට මේ කතා කරොත් එහෙම මේ මම ඡායාරූප කිහිපයක් දාන්නම් මේ එක එක තැන්වල මේ මිනිස්සයාගේ හාල් එක හැලෙන හැටි. මාර වැඩේනේ මේ පැත්තෙන් හාල් හැලෙනවා මේ තව තැනක හාල් හැලෙනවා මේම හාල් හැලෙද්දි ඉතින් මාර හැලිල්ලක් මේක ඇවිල්ලා මූට මේ වැඩන්නේ කතා කරලා ඉතින් ඇත්තරම පව් ඒ වගේ මිනිස්සු. ඉතින් ඒත් එක්කම තවත් විශේෂ දෙයක් කතා කරන්න තියෙනවා. තවත් විශේෂ දෙයක් කියන්න තියෙනවා. නිවැරදි ඉංග්‍රීසි ව්‍යාකරණ සුවිශේෂී ක්‍රමවේද හරහා ප්‍රායෝගික කතා පුහුණුව ක්‍රමවත් අසීමිත වචන පුහුණුවද සමග සාර්ථකව පාඨමාලාව අවසන් කරන සැමට ජාත්‍යන්තරව පිළිගත් ලයිසියම් සහතිකය. මාස 6න් ඉංග්‍රීසි වතුර වගේ කතා කරන්න දැන්ම අමතන්න 0777309435 0777309391 මෙහෙයවීම ප්‍රවීණ දේශක හා ලයිසියම් ගුරු උපදේශක උපුල් ග්‍රේරු. කට්ටිය එකපාරට කන්ෆියුස් වෙයි ඇයි මෙච්චර කල් මේක ඇදුනේ ඇයි මේකට දෑදේ සවියෙන් වැඩ කරන්න බැරි ඒ වගේ දෙයක් දැන් හිතෙන්න පුළුවන් කෙනෙක්ට. ඉතින් ඒකට කියන්න තියෙන්නේ ඇත්තටම මුගේ තියෙන කොටින්ම කියනවා නම් මාෆියාව තමයි දැන් ඕක හිඟන්නෝ කියලා කියන්නේ. ඇත්තටම හිඟන්නෝ කියලා කියන්නේ ඇත්තටම දැන් අසරණ මිනිස්සු වෙනයි හිඟන්නෝ වෙනයි. දැන් හිඟන්නෝ කියලා කියන්නේ මුන්ට ඇවිල්ලා කියන්නේ හිඟන්නෝ කියලා. ඇයි මුන්ට හිඟන්නෝ කියලා කියන්නේ? මුන් මිනිසුන්ව රවට්ටලා මේව කරන. ඒතකොට අනින් මිනිසුන්ට කියන්නේ හිඟන්නෝ කියලා කියන්න බෑ. අපිට ඒගොල්ලන් වර්තකතනය කරන්න පුළුවන් කර අසරණ වෙච්ච මිනිස්සු කියලා. හැබැයි ඔගොල්ලෝ දන්නවද මේ ලෝකේ හරිද? හොඳට බලන්න. මේ වගේ බොරුකාරයෝ ඉන්න මේ ලෝකේ මේ වගේ ඇත්තටම හරිද? මේ වගේ ඇත්තටම අසරණ වෙච්ච දෑතේ සවියෙන් වැඩ කරන මිනිස්සු ඉන්නවා. පුංචි ළමයි පවා ඉන්නවා. අපි බලමු ඒ වීඩියෝ එක. පල් හරා ගන්න වැඩේ පට්ටපල් මාෆියාවක් කියන ගමන් අදර වීඩියෝ එකෙන් කරනවා. එහෙනම් ටෝක් විත් ඒෂිත subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් දැම්ම subscribe කරන්න. එතනින් එහා පැත්තේ තියෙන bell icon එක ඔබලා touch එකේ ඉන්න වීඩියෝ එකක් දාපු ගමන් බලන්න. ජය වේවා. ජය ශ්‍රී.